අද අපේ රටට ඓතිහාසික දිනයක්. ඉතිහාසය පළවෙනි වතාවට නිදහසෙන් පස්සේ බංකොලොත් වෙච්ච රටක පවත්වන මැතිවරණය නිසා මම විශ්වාස කරනවා අපේ රටේ සියලුම ඡන්දදායකින් බුද්ධිමත්ව ඡන්දේ පාවිච්චි කරයි කියලා. ඒ වගේම මේ මැතිවරණයේ අවසානයේදී අපි සුබවාදී බලාපොරොත්තු දල්වගෙන ඉන්නේ. ඒ සඳහා මුලින්ම මේ රටේ මේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය මුළුමනින්ම අවසන් කරන්නට ඕනේ. ඒ වගේම දූෂිත දේශපාලඥයන් දේශපාලනයෙන් ඉවත් කරලා අලුත් පරපුරත් එක්ක අලුත් වැඩපිළිවෙලක් එක්ක රට සංවර්ධිත මාර්ගයකට ගෙනියන්න අපි සියලු සැලසුම් සකස් කරලා තිබෙනවා. මේ මැතිවරණයෙන් පස්සේ එළඹෙන මැතිවරණ ගණනාවක් තිබෙනවා. ඒ මැතිවරණවලදීත් අපි ඒ සැලසුම් දියත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. අලුත් පරපුරක්වේ පාර්ලිමේන්තුවට ඕන උගතුන්, බුද්ධිමතුන්, වියතුන්, ව්‍යවසායකයන්, තරුණයන්, තරුණියන් දූෂණයෙන් වංචාවෙන් තොර. මම ඒක නිසා තමයි දිගින් දිගටම කිව්වේ මේ ඉන්න පාර්ලිමේන්තුවේ අඩු ගානේ 200ක් ගෙදර යවලා අලුත් කණ්ඩායමක් ගන්න ඕන, නැත්නම් මේ රට හදන්න බෑ. මේ රට වෙනස් කරන්න අවශ්‍ය නීති රාමුවේ 90%ක් හදලා ඉවරයි. ප්‍රශ්න තියෙන්නේ අපිට මේ විධායක ජනාධිපති ක්‍රමයේ යටතේ කවදාවත් නීති අකුරට ක්‍රියාත්මක කරන, නීති ආධිපත්‍යයට ගරු කරන ජනාධිපති කෙනෙක් බිහි වෙලා නැහැ. ඒක නිසා තමයි රට බංකොලොත් උනේ. එවනම් ඒ වගේ ජනාධිපති කෙනෙකුත් ඕන, ඒ වගේ සුපිරිසිදු පාර්ලිමේන්තුවකුත් ඕන. ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට ස්වාධීන ශක්තියක් තියෙන්නට ඕන. ජනාධිපතිවරයා දෝෂාභියෝගයෙන් ගෙදර යවලා හරි රට හරිමකට ගන්න අපි ඒ කටයුත්ත ඉදිරියේදී කරනවායි කියන වගකීම අපි බාර අරන් තියෙන්නේ. ඒක වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඔබතුමාගේ කණ්ඩායම සූදානම්ද? අපි සූදානම් මේ මැතිවරණයට විතරක් නෑ, අපි මැතිවරණ හතරකට තමයි සූදානම් උනේ. කණ්ඩායමක් රට යනවා කියලා ආරංචියක් තියෙනවා. යන අය ගිහිල්ලා හරි රට සුද්ධ වෙනවා නම් ඒක රටට ලොකු ආශිර්වාදයක්. ගිය සැරේ නම් ජනාධිපතිතුමා කිව්වා අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු හිටියත් ඕන වෙලාවක ගෙනත් දෙන්නම් කියලා වරදක් කළොත්. හැබැයි දැන් අවුරුදු 9ක් වෙනවා අපිට සිතාසි බෙදා ගන්න බැරුව ඉන්නවා. ජාත්‍යන්තර පොලිසිය කියනවා අර්ජුන මහේන්ද්‍රන් ඉන්න තැන හොයාගන්න බෑ කියලා. අපි බලය ගත්තොත් අනිවාර්යයෙන්ම හොයලා ගේනවා. මගේ ලකුණ, මම ආවේ මගේ ලකුණෙන් තමයි. මං ආපු කාර් එක ලකුණ තමයි මගේ ලකුණ. චන්දපොලට ගෙන යා හැකි එකම ලකුණ එච්චරයි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.